දැන් රටේ ඔක්කොමට ඉන්කම් නැහැ. හරිද? සේරම කඩා සේරම කඩාම වැටලා තියෙන්නේ. මම ඉස්සරහ මේ ප්‍රෝග්‍රෑම් එක කිව්වා. පාර්ලිමේන්තු මන්දිරයට මට 25,000 හම්බ වෙනවා පෙන්ෂන් අවුරුදු පහක්. කවුරුත් කිව්ව නැහැ මට මේ රසාව කරන්න කියලා. අපි ස්වේච්ඡාවෙන් ගියේ. ඒකට පස්සේ මම බැලුවා මගේ ඒකට පස්සේ මේ ආණ්ඩු ආව පස්සේ ඒක 35,000 කරා. එතකොට මගේ අම්මා අවුරුදු 40ක් ප්‍රින්සිපල් සර්වේ කරලා එයාගේ පෙන්ෂන 35,000. එතන මයා මගෙන් අහනවා පුතා ඔයා අවුරුදු 5ක් නිකන් පාර්ලිමේන්තුවේ ගිහිල්ලා 35යි. මම අවුරුදු 40ක් වැඩ කරලත් ප්‍රින්සිපල් වෙලත් මට 35යි. දැන් බලනකොට මම මේ පාර බැලුවා ඒක තව 15ක් වැඩි කරලා 50ක් වෙලා. එතකොට මේ දේශපාලනය මේ වගේ තමයි ඩෙපුටි මිනිස්ටර්ස්ලා ඩෙපුටි මිනිස්ටර්ස්ලා හරිම තැන මේක ජනතාව දන්නේ නැහැ මේක ජනතාව නමුත් 35 දැන් බලන්න ඩෙපුටි මිනිස්ටර්ස්ලා ඔක්කොම S class 50 බිලියන වාහන ගත්තා ඔක්කොම ගත්තා අලුත් වාහනයක් ගත්තේ අනිතක දැන් අමාත්‍යාංශ මාරු වෙනෝනේ දැන් මම අයින් වෙලා රොෂාන් වටල එනවා අමාත්‍යාංශට මෙයාට මෙයා කියනවා රංගා පාවිච්චි කරන වාහන පාවිච්චි කරන්න නැහැ කියලා තමන්ගේ සල්ලි නැමෙන්නේ ජනතාවගේ සල්ලිනේ තක්කාල වෙන වාහනයක් ගන්නවා සෙක්‍රටරි මේක මේ රටේ මිනිස්සු දන්නවා අප්පා මේ රටේ මිනිස්සු දන්නවා ඔව් ලසිල් මහත්තයෝ මේ කාලේ අපරාධ මම මෙහන්නේ මේ රටේ හැම කෙනෙක්ම තීරු බදු රහිත වංචාව කළානේ මිලියන 35 ලක්ෂ 350ක බදු රහිත වාහන ගත්තා අර නාගානන්ද මහත්තයා උසාවිය කොණී 33 උනාද අත වශයෙන්ම කෙරෙන්නේ නැහැ ඒ අන්න එතන කතා කරන්න කරුණා කළා පහදිලිවම දැන් කතා කරන්නකෝ ඔබට වාඩි වැඩ කරන්න දුන්නේ රටක මූලික අර්බුදය තමයි සම්පූර්ණ රාජ්‍ය සේවයම අධිකරණය වේවා පොලිසිය වේවා සියලුම ආයතන දේශපාලනීකරණය වෙලා ඇත්තෙම ওই ආයතන අර මොන්ටෙස්කු තියරි ඒ වගේ තියෙන විවිධ න්‍යායන් මේව වෙන වෙනම ස්වාධීනව තියෙන්න ඕන. අත්ත වශයෙන් ඒ ස්වාධීනව තියන්නේ නැත්තේ මේගොල්ලොන්ගේ මේ පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා. දුරකථන ඇමතුමක් තියෙනවා අපි ඔබතුමාට තවස්සා ලබා දෙනවා. ආයිබෝන් ඔබතුමාට ආයිබෝන්. ආඥා. ඔව්. මේ දේශපාලන පක්ෂ දෙකේම අපි මතක ඇති කාලයක කිසිම මිනිස්සෙක් මේ රටට ආදරේ නායකයෙක් බිහි වුණේ නැහැ. මේ දෙගොල්ලොම ඇති වැඩක් නැහැ. මේගොල්ලෝ ආපු වෙලාවේ ඉඳලා කරන්නේ මේගොල්ලන්ගේ බඩගෝස්තරේ රැක ගැනීමත් මේගොල්ලන්ගේ බලන්න මේ අවුරුදු 5ට මේගොල්ලෝ පෙන්ෂන් එක විශ්වාසම වැටුවා මේගොල්ලෝ හදාගෙන ඒගොල්ලන්ට හිතන වෙලාවට ඒගොල්ලෝගේ පඩිනඩිය කොහොම තර කරගන්නවා